සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී අපේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස
මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මදේශනාව සඳහා මම මාතෘකා වශයෙන් යොදාගන්ට අදහස් කරගත්තා වටින සූත්‍ර දේශනාව. මේ දේශනාව සංග්‍රහ වෙලා තිබෙන්නේ මජ්ඣිම නිකායේ පළවෙනි පොතේ 82 වෙනි පිටුවේ. සූත්‍ර දේශනාවේ නම තමයි වත්තූපම සූත්‍රය. වස්ත්‍රයක් උපමා කරගෙන කරපු දේශනාව. අපගේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩවාසය කරන කාලයේ දවසක් භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. මහණෙනි, යම් අපිරිසිදු වස්ත්‍රයක් කුණු වලින් දූවිලි වලින් අපිරිසිදු වෙලා ගියපු වස්ත්‍රයක් එක්තරා මිනිසෙක් අරගෙන මේ මිනිසයා මේ වස්ත්‍රේ පිරිසුදු කරනවා, මේ මිනිසයා මේ වස්ත්‍රේ වර්ණ ගන්වනවා. අපිරිසුදු වස්ත්‍රයක් අරගෙන ඒ මිනිසයාට හිතෙනවා මේ වස්ත්‍රය නිල් පැහැගන්වන්න ඕන. එහෙම නැත්නම් හිතනවා මේ වස්ත්‍රය රතු පැහැගන්වන්න ඕන. එහෙම නැත්නම් හිතනවා මේ වස්ත්‍රය කහ පැහැගන්වන්න ඕන. එහෙම හිතලා ඒ ඒ වර්ණ එකතු කරනවා. නිල් පැහැගන්වන්න ඕනේ කියලා නිල් පාට එකතු කරනවා. රතු පැහැගන්වන්න ඕනේ කියලා රතු වර්ණ එකතු කරනවා. නමුත් මේ මිනිසයා මොන වර්ණේ මේ වස්ත්‍රයට එකතු කළත් ඒ වස්ත්‍රය අර පැල්ලම් බව, එහෙම නැත්නම් දූවිලි වලින් අපවිත්‍ර වෙලා ගියපු ස්වභාවය ඒ වස්ත්‍රය ඉස්මතු වෙලා පේනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකේ යම්කිසි කෙනෙකුගේ හිතත් ඔන්නය කියන වගේ කුණු වලින් දූවිලි වලින් අපවිත්‍ර වෙලා නම් තියෙන්නේ, ආන්නේ කෙනා කෙලෙස් වලින් අපවිත්‍ර ගියපු මේ හිතේ ඒ පෘථග්ජන ස්වභාවයෙන් අයිති කෙනා දුගතිය කැමැති විය යුතුයි. කෙලෙස් වලින් යමෙකුගේ හිත අපිරිසුදු කරගෙන නම් ඉන්නේ, හරියට අර වස්ත්‍රේ පැල්ලම් දූවිලි වගේ මෙන්න මේ කෙනත් දුගතිය කැමති විය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙතන බොහොම වටින කාරණාවක් දේශනා කරනවා. ඒ තමයි මේ අත්පේ හිතේ ස්වභාවය. ඇතරම පින්වතුනි, අපේ මේ හිත ගත්තමත් මෙහි ප්‍රතිසන්දි සිත හරියට පිරිසුදු වස්ත්‍රයක් වගේ අතිශයම පිරිසුදුයි. පබස්සර මිදං භික්කවේ චිත්තා, මේ සිත අතිශයම ප්‍රභාස්වරයි. නමුත් මේ ආගන්තුකව ආපු කෙලෙස් වලින් තමයි අපේ මේ හිත අපිරිසුදු වෙලා තියෙන්නේ. එතකොට එන්නේ අපිරිසුදු හිතේ යමෙක් ඒ අකුසල් සිතුවිලි කෙලෙස් සිතුවිලි බලවත් කරගෙන නම් ඉන්නේ, ඒ කෙනා දුගතිය කැමති වෙන්න ඕනේ.
භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ හිතේ ස්වභාවය. පින්වත්නි, මේ අපේ හිත කියන එක ගත්තොතින් හරියට ඇත්තටම මේ නොහික්මුණු ගවයෙකුට සමානයි. නොහික්මුණු ගවයෙක් නිදැල්ලේ අතහැරලා දාලා තිව්වොතින් ඒ ගවයා ඕන වෙලාවක පින්වතුනි ගොයම කන්න පුළුවන්. එනිසා ගවපාලකයාට ඒ ගවයාගෙන් දිනෙත් දෙකට සුළු මොහොතකටවත් අහකට ගන්න බෑ. ඇයි? කොයි වෙලාවෙ ගවය ගිහිල ගොයම කයිද දන්නේ නෑ. නමුත් පින්වතුනි, මේ ගවපාලකයා ඔය ගවයව අරගෙන ගිහිල්ලා කණුවක ගැට ගැහුවොත් අන්නේ එතකොට පින්වතුනි ගවපාලකයාට උදේ ගිහිල්ලා හවසෙන්නත් පුළුවන්, නිදාගෙන ඉඳලෙන්නත් පුළුවන්, ආහාර අරගෙන ඉඳලෙන්නත් පුළුවන්. තමන් කැමති දෙයක් කරලා කැමති වෙලාවක එන්න පුළුවන්. මොකද ගවයක් හික්මීමක් නැති වුණාට ගවපාලකයාට දැන් ගවය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඒ මොකක් නිසාද? ගවය ගැට ගහලා ඉන්නේ කණුවක. එනිසා ගවයට දැන් 100%ක් විශ්වාසයි දැන් මගේ ගවය ගිහිල්ලා ගොයම කන්නේ නැහැ කියලා. අන්නේ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ සංසාර සත්වයාගේ සිතත් හරියට මේ නොහික්මුණු ගවයෙකුට සමානයි. යම්කිසි කෙනෙක් ඔය හිත සිහිය නැමැති කණුවක ගැට ගැහුවොත්, අර ගවයා කණුවේ ගැට ගැහුවම ගවයා අනතුරක් කරන්නේ නෑ වගේ හිතත් සිහිය නැමැති කණුවේ ගැට ගැහුවොත් මේ හිතින් වෙන්න තියෙන අනතුරු අඩුයි. කෙලෙස් වලට ගිහිල්ලා උපාදානේ කරගන්න එක අඩුයි. කෙලෙස් වලට ඇලෙන එක මේ සිත අඩුයි. ඒතර හිත දමනය කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ සිත සිහිය නැමැති කණුවේ ගැට ගන්න එක. මොකද මේ හිත පින්ඔතුනි විවිධ අරමුණු කරා යනවනේ. හිත අඳුනන්නේ නෑ මේ අර හොඳ අරමුණක්, මේ නරක අරමුණක්. හිත ඇදිල යන යම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට මේ සිත ඇදිල යනවා. ඒක තමයි මේ හිතේ ස්වභාවය. ඒක නවත්තන්න කාටවත් බෑ. එතකොට පින්වතුනි, දැන් අපි උත්සාහ ගන්න ඕන අන්නේ දුවන හිත නතර කරගන්න. ඒකට තමන්ගේ හිත තමන් හැම තිස්සේම පරීක්ෂා කර කර බලන්න ඕන. දැන් මගේ සිත මොන වගේ කෙලෙස් වලටද බර? අකුසල් කරන්න කැමැත්තක් තියෙනවද? අකුසල් කරන්න තියෙන කැමැත්ත අඩුයිද? මොනවටද මගේ හිත වැඩිපුරම බර? ඕක තමන් පරීක්ෂා කර කර බලන්න ඕන. ඒක පරීක්ෂා කර කර තමන් බලන්නේ නැත්තම් පිඟුතුනි, අපි බෞද්ධයෝ වුණා කියලා ඒකෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. අපේ හිත පිළිබඳ අපි පරීක්ෂාවක නෙවෙයි නම් ඉන්නේ. අපි මේ ඉන්න තැනින් වුණත් පිඟුතුනි ඕන වෙලාවක පහළට වැටෙන්න පුළුවන්. අපි හොඳයිද කියලා බලන්න අපිම අපේ හිත පරීක්ෂා කර කර බලන්න ඕන. ඉතින් එහෙම සිහියෙන් කටයුතු නොකළොත් අපි බණ ඇහුවා කියලා, අපි දන් දුන්නා කියලා, අපි සිල් රැක්කා කියලා, අපි භාවනා කරා කියලා හිත පිළිබඳව අපේ පින්වතුන්
සිහියෙන් පරීක්ෂා කර කර බලන්නේ නැත්තම් අපි දන්නෙම නැතු අපේ හිත කෙලෙස් වලට ඇදිලා යනවා. එහෙම ගියොත් පින්වතුනි අපට මෙලොවටත් පරලොවටත් ලොකු අනතුරු තමයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා පින්වතුනි සුදම්ම කියලා හාමුදුරු නම. උන්වහන්සේ වැඩ හිටියේ මච්චිකාසණ්ඩේ. ඔය මච්චිකාසණ්ඩේ බුදුන් සරණ ගියපු ශ්‍රාවකෙක් හිටියා චිත්තගෘහපතිතුමා කියලා. ගෘහපතිතුමා අතිශයින්ම ශ්‍රද්ධාවන්තයි. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි මෙන්න මේ චිත්ත ගෘහපතිතුමා පිළිබඳව මෙන්න මේ වගේ ගුණ තියෙනවා කියලා. ඔය ගුණ කතාව අහපු අගශ්‍රාවකයන් වහන්සේලා දෙනම චිත්ත ගෘහපතිතුමාව බැහැ දකින්න මච්චිකා සණ්ඩේට යන්න පිටත් වුණා. ඉතින් මේ මච්චිකා සණ්ඩේ චිත්ත ගෘහපතිතුමා විශේෂ ආරාමයක් හදලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජ කරලයි තිබුණේ. ඉතින් එහි වැඩ හිටියේ අර සුදම්ම කියන හාමුදුරුව. ඉතින් සුදම්ම හාමුදුරන්ටම තමයි චිත්ත ගෘහපතිතුමා නිරන්තරයෙන්ම අපෝපස්ථාන කර කරත් හිටියේ. ඉතින් එදා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම මච්චිකා සණ්ඩේට වැඩි බව දැනගත්තු ගෘහපතිතුමා පෙරමගට ගිහිල්ලා ගෘහපතිතුමා උන්වහන්සේලා දෙන්නව පිළි අරගෙන අර ආරාමයට වඩම්වාගෙන ගිහිල්ලා සන්ධ්‍යා කාලේ උන්වහන්සේලා දෙනමට අප උපස්ථාන කළා. ඉතින් හවස් යාමෙත් කොහොම හරි සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්ම කතාවකුත් ගෘහපතිතුමා ඇහුවා. ඉතින් ඒ වෙලාවේදී ගෘහපතිතුමා උන්වහන්සේලාට පසුදින තමන්ගේ නිවසේ දානෙට ආරාධනා කරා. ස්වාමීනි ඔබ වහන්සේලා හෙට දවසේ මගේ දානෙට වැඩම කරන්න කියලා. උන්වහන්සේලේ දානෙත් බාරගත්තා. ගෘහපතිතුමා ඊට පස්සේ ගිහිල්ලා ආරාධනාව කරා ආරාමේ වැඩ ඉන සුදම් මහමුදුරන්ට. දැන් උපාසකතුමා මෙපමණ කාලයක් සුදම් මහමුදුරුව ප්‍රමුඛ කරගෙනනේ පින්කම් කළේ. නමුත් එදා මුලින් අගශ්‍රාවකයන් වහන්සේලා දෙනමට ආරාධනාව කරලා ඊට පස්සේ ඇවිල්ලා මට ආරාධනා කරා කියලා සුදම් මහමුදුරුවන්ට කේන්ති ගියා. නු බලන්න පින්වතුනි, හිත පිළිබඳව පරීක්ෂා කර කර ජීවත් නොවුනොත් අපි මොනතරම් අසරණ වෙනවද කියන එක. දැන් මේ කෙලෙස් දුරු කරන්න ආපු උත්තමී සුදම් මහමුදුරුව කියලා කියන්නේ පින්වතුනි මේ ශාසනේ දුර්වලෙක් නෙමෙයි. නිවන් දකින්නම පින් කරගෙන ආපු උත්තමී. නමුත් බලන්නකෝ, සිහියෙන් කටයුතු නොකිරීම නිසා උන්වහන්සේගේ හිත දැන් මොන වගේ අසරණ භාවයකට පත් වෙලාද කියලා. ගෘහපතිතුමාත් එක කේන්ති ගියේ මොකක් නිසාද? තමන් වහන්සේගේ සීලියට හානියක් කරගෙනත් නෙවෙයි, තමන් වහන්සේගේ සිතට හානියක් කරලත් නෙවෙයි, තමන් වහන්සේගේ ගතට හානියක් කරලත් නෙවෙයි. බලනකෝ, සුදම් මහමුදුරන්ට උපාසකතුමාත් එක කේන්ති ගියේ මොනතරම් ලාමක පහත් කෙලෙස් සිටුවිල්ලකටද? මොකද හේතුව? උපාසකතුමා මට ඇයි මුලින් ආරාධනා කරේ නැත්තේ?
අන්න එකටයි කේන්ති ගියේ. ඉගෙන එක භයානක කෙලෙස් සිතුවිල්ල. අර අනංගන කියන සූත්‍රයක සඳහන් කරනවනේ ওই කාරණාවත්. සමහර භික්ෂුන් වහන්සේලා හිතනවා යම් පිරිසක් මැදට ගියාම ඒ ඉන්න දායකයෝ මටම මූල් ආසනේ පනවයි. එහෙම නැත්නම් ඉස්සර වෙලාම මටම ඇවිල්ලා පරිස්කාරය පූජ කරයි. එහෙම නැත්නම් දානයට ආරාධනා කරද්දී මටම ආරාධනා කරයි. ඉතින් ඒක පින්වතුනි බොම් භයානක කෙලෙස් සිදුවිලි. නමුත් ඒවයි තියෙන භයානකකම මොකද්ද? බොහෝ කෙලෙස් ප්‍රකට වුණාට ඔය වගේ කෙලෙස් පින්වතුනි ප්‍රකට වෙන්නේ නැහැ. එනිසා තමන්ට අඳුරගන්න බෑ මම මේ ඉන්නේ මේ වගේ ක්ලේශයකට යට වෙලා කියලා. ඉතින් සුදම් මහාමුදුරෝ අන්නේ කාරණාව නිසයි ගෘහපතිතුමාත් එක්ක අමනාප වුණේ. ගෘහපතිතුමා දෙවෙනි වරත් ආරාධනා කරා ඒත් බෑ කිව්වා. තුන්වෙනි වතාවෙත් ආරාධනා කරා ඒත් බෑ කිව්වා. සාමාන්‍යයෙන් පින්වතුනි මේ නුවණැත්තෝ කවදාවත් බාලයොන්ගේ ළඟ තියෙන බාල ගතිත්තික ගැටි ගැටි ඉන්නේ නේ. මොකද ඇත්තට මේක නුවණැත්තාට ලොකු පාඩුවක් මේ බාලයොත් එක්ක ගැටි ගැටි ඉන්න එක. ඉතින් ඒ නිසා උපාසකතුමා සුදම්මහාමුදුරුවන්ගේ මේ කෙලෙස් සිතත් එක්ක ගැටෙන්න ගියේ නේ. තරක කරන්න වාද කරන්න ගියෙත් නේ. මොකද බාලයෝන්ගේ බාලගතිත් එක ගැටෙන එක ලොකු පාඩුවක්. ওই නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි උදව්වකටවත් බාලයෙකුගේ සහය පතන්න එපා කියලා. ඊට වඩා ලාභයි කිව්වා තනිවම වාසය කරන එක. මොද බාලයෝ ඇසුරු කරනකොට අපට ලැබෙන්නේම ලොකු පාඩුවක්. බලනකො පින්වතුනි බාලයෝ ඇසුරු කරන්න ගියාම අපි කොයිතරම් නම් පව් කරගන්නවද කියලා. දැන් සමහරලාට බාලයෝ ඇසුරු කරනකොට අපට සමහර වෙලාවල් වලදී වෙනවා ඒ බාලයන්ගේ බාලගති අනුමත කරන්න. සමහරලාට ඔවුන් පින්කම් සම්බන්ධයෙන් කියන සමහර කරුණු. ඔවුන්ගේ බාල බව නිසා නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ අදහස් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවට සම්පූර්ණයෙන්ම පරස්පරයි. දැන් අර ඇසුරු කරනකොට ඇසුරු කරන කෙනාට ඒ වෙලාවේදී ඇති වෙන අපහසුව තමයි දැන් මේ මිනිසයා කියන එකට මම දැන් විරුද්ධ වුණොත් මේ මිනිසයා මාත් එක්ක අමනාපයි. ඉතින් ඒ නිසා ඒ වෙලාවට සමහර ලාවට අර මිනිසයා කියන්නේ පෞපිරණ කතාවක් වුණත් ඒ කෙනාගේ හිත හදන්න ඕන කමට සමහර ලාවට තමනුත් අනුමත කරන එක. ඒතර ඒ වෙලාවට හිතට එකඟව නෙවෙයි ඒ අදහසට එකඟ වුණේ මම මේකට විරුද්ධ වුණොත් දැන් මේ මනුස්සයා මාත් එක්ක අමනාප වෙයි කියන බයට. අන්න ඔහොම අමනාප වෙයි කියන බයට සමහර අය පින්වතුනි බුදුරජාන් වහන්සේට විරුද්ධ වෙනවා. සමහර වෙලාවට ධර්ම රත්නයට විරුද්ධ වෙනවා. සමහර වෙලාවට මහා සංඝ රත්නයටත් විරුද්ධ වෙනවා. ඒ බයයි මම මේකට විරුද්ධ වුණොත් මේ මිනිසයා මාත් එක්ක අමනාප වෙයි කියලා. එතකොට ඒ වෙලාවට අර බාලයන්ගේ බාලගතිත් එක්ක සමහර වෙලාවට සමහර අයට ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා. අන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ බාලය ඇසුරු කරන එකේ පාඩුව. ඉතින් ඒ නිසා මේ නුවණ තියෙන අය
කිසි වෙලාවක මේ බාලයොත් එක ගැටි ගැටි ඉන්නේ නැහැ. ඒ බාලයොන්ගේ බාලගති දැකලා ඔවුන් කරන්නේ අත්හරිනවා. මොකද තමන්ට වෙන හානිය දැකලා. ඉනිසා ගෘහපතිතුමා සුදම්ම හාමුදුරුවොත් එක ගැටුන්නේ. සුදම්ම හාමුදුරුව ආරාධනාව බාරගත්තේ නැති නිසා උපාසකතුමා යන්න ගියා. ගිහිල දැන් දානි සූදානම් කරනවා. නමුත් දැන් සුදම්ම හාමුදුරුවන්ට මේක හිතට ලොකු බරක්. ඕකත් පින්වතුනි මේ කෙලෙස් වලට මුල් තැන දෙන්න යනකොට අපට ලැබෙන තවත් භයානක විපාකයක්. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට පින්වතුනි අපි අපේ හිතට එන සමහර නොවටිනා සිතුවිලි වලට අපි කරන්නේ වටිනකම් දෙන්න යනවා. දැන් සුදම්ම හාමුදුරන්ගේ මේ හිතට ආපු සිතුවිල්ල කිසිම වටිනාකමක් නැහෙනේ. නමුත් සුදම්ම හාමුදුරු දැන් මොකද කරේ? වටිනකමක් දුන්නා. ගෘහපතිතුමාගේ දානය බාරගත්තේ නැති තරහට. මොකද තරහා? මට ඉස්සර වෙලා ආරාධනා කරේ නෑ කියලා. ඉතින් සුදම්ම හාමුදුරුවන්ගේ මේ හිතට ආපු කෙලෙස් සිතෙන් සුදම්ම හාමුදුරු රෑ පුරාම දැව්වා. මොකද මේ කෙලෙස් කියලා කියන්නේ ගින්නකට සමාන දෙයක්. උදේ වෙනකොට සුදම්ම හාමුදුරන්ගේ හිතට මේක හරි බර. සුදම්ම හාමුදුරුව හිතන්නේ මොකද්ද? උපාසකතුමාට මීට වඩා හානියක් කරලා සතුටක් ලබන්න. ඒ නිසා සුදම්ම හාමුදුරුව උපාසකතුමාගේ ගෙදර ගියා. ගියේ මොකකටවත් නෙමෙයි, උපාසකතුමා දෙන දානි අඩුපාඩුවක් හොයන්න. ඒ මොකද පින්වතුනි, යමෙක් තමන්ට ප්‍රියමනාපව ඉන්න තාක්කල් ඒ මිනිසයාගේ පොල් පරාල තරම් අඩුපාඩු දැක්කත් ඒව නොදැක්කාසේ කටයුතු කරනවා. ඇයි? මිනිසයා ප්‍රියයිනේ තමන්ට. ඒ නිසා ඒව සමහරලාට සාධාරණීකරණයත් කරනවා. ඒ මිනිසයා ඕක කරන්නේ නැති මින්වේදී නිසා. සමහරලාට ඔය හොරකම කරන්නේ නැති මිනිසයාට අගහිකකම ඇති නිසා. සමහරලාට ඔය මිනිසයා ඔය බොරුවක් කියන්නේ නැත්තේ සමහරට රස්සාව බේරගන්න උන් නිසා වෙන්නේ නැති. නැත්නම් මේ මිනිසෙම නරක කෙනෙක් නෙවෙයි. ওই මිනිසයා සුරාපානය කරන්නේ ওই මිනිසගේ හිත හදාගන්න බැරි නිසා. අර ඒ වගේ සමහර පව්පව අර ප්‍රිය නිසා මේ මිනිසගේ සාධාරණීකරණය කරනවා. හැබැයි යමෙක් අප්‍රිය වුණොත් හරියට අර ඇහි රොඩ්ඩක් පොල් පරාල වෙලා තමයි පේන්නේ. ඇයි අප්‍රියයිනේ? මේ සුළු දේ පවා විශාල වරදක් හැටියට තමයි දකින්නේ. දැන් ඒ නිසා සුදම්ම හාමුදුරුව උපාසකතුමාගේ ගෙදරට ගියා දානි අඩුපාඩුවක් හොයන්න. නමුත් උපාසකතුමා බොහොම සද්ධා සම්පන්නී. ඒ නිසා උපාසකතුමා ඉතාම හොඳින් දානිය සූදානම් කරලා තිබුණා. ඉතින් කියන්න අඩුවක් නොදැකපු නිසා සුදම්ම හාමුදුරු දැක්කා උපාසකතුමාගේ දානිට තලබෝල හදලා නැහැ. දානි අනිවාර්ය අංගයක් නෙවෙයි මේ තලබෝල පිළියෙල කරන එක. දැන් කියන්න දොසක් නැති නිසා උන්වහන්සේ උපාසකතුමාගෙන් අහනවා, ගෘහපතිය කෝ නුඹේ දානිට අද තලබොල නෑනේ කියලා. දැන් ඕක අහපු ගෘහපතිතුමත් වචනයක් කියනවා උන්වහන්සේට, ස්වාමීනි ඔබ වහන්සේත් හරියට නිකන් කපුටෙක් වගේනේ කියලා.
ඇතිකර කෑමට ගිජු කපුටනේ. ඒ වචනය හරියට දෙවෙන ගින්දරට ඉන්දන දැම්ම වගේ සුදම්ම හාමුදුරන්ගේ අර හිතේ තිබිජ තරහ තවත් බලවත් වුණා. ඒ වෙලාවිමාපො කේන්තියත් එක්ක උපාසකතුමාට කියනවා, ගෘහපතිය නුඹ දීපු දේවල් නුඹම තියාගන්න, මට ඌවෙන් එකක්වත් වැඩක් නෑ කියලා උන්වහන්සේ යන්න යනවා කියලා යන්න ගියා. චිත්ත ගෘහපතිතුමා පසු පස්සේ ඇවිල්ලා සමාව අරගෙන වැඩ ඉන්න කිව්වා. උන්වහන්සේ වැඩ හිටියෙත් නෑ. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. බුදුරජාණන් වහන්සේට මේ කාරණාව සුදම්ම හාමුදුරුව කිව්වම, සියල්ල දන්නා සියල්ල දක්නා ඥානයක් තියෙන භාග්‍යතුන් වහන්සේ මේ සුදම්ම හාමුදුරන්ගේ අඩුපාඩුව දැක්කා. දැකලා උන්වහන්සේටම චෝදනා කරලා කිව්වා ගෘහපතිතුමාගෙන් සමාව අරගන්න කියලා. ඉතින් අන්න එහෙම සමාව අරගෙන ආවයින් පස්සේදි කරපු අනුශාසනාවක් අහලා තමයි සුදම්ම හාමුදුරු රහත් වුණේ. එහෙනම් හිතින් හිතන්න අරහත් ඵලය ලබන්න තිබිච්ච මහ උත්තමයෙකුගේ හිත බලන්නකො, අර සිහියෙන් විමසලා හිත පිළිබඳව දැනගත්තු නැති නිසා අසරණ වෙච්ච හැටි. ඔක සුදම්ම හාමුදුරන්ගේ වශයෙන් නෙවෙයි, අපි බලන්න ඕන අපේ වශයෙන්. එහෙම දුර්වල වුණත් සුදම්ම හාමුදුරෝ මේ සංසාරයෙන් එතර වුණා. නමුත් අපි තාම සංසාරය ඇවිදිනවනේ. එහෙනම් අපි බලන්න ඕන අපේ හිත පිළිබඳව. ඒකනේ බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයටත් වත්තූපම සූත්‍රය කිව්වේ. වස්ත්‍රයක් උපමා කරගෙන කරපු දේශනාව. ඒ බුදුරජාන් වහන්සේ මේ දේශනාවට කළු එළුලෝමයක් උපමා කරගෙන නැත්තේ. කළු පාට එළුලෝමයක යමෙකුට හිතුනොත් මේ කළු ගතිය නැති කරන්න ඕන කියලා, ඒ මනුස්සයා ඒ කළු ලෝමේ කොච්චර සුද්ධ කරන්න ගියත් අර කළු ස්වභාවය යන්නේ නැණි. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ කළු එළුලෝමයක් උපමා කරගන්නේ නැතුව අපිරිසිදු වස්ත්‍රයක් මේ සූත්‍රයට උපමා කරගත්තේ, පිඟුතුනි යමෙකුට මහන්සි වුණොත් අර වස්ත්‍රයේ අපිරිසුදු පැල්ලම් ටික ඉවත් කරන්න පුළුවන්. ඒ වස්ත්‍රේ පිරිසුදු කරන්න පුළුවන්. හැබැයි අමාරුයි. නමුත් උත්සාහ ගත්තොත් කෙනෙකුට කරන්න බැරි කමක් නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ වස්ත්‍රයක අපිරිසුදු පැල්ලම් ඉවත් කරන්න උත්සාහ ගන්නවා වගේ අපේ මේ හිතේ තියෙන කිලිටි ස්වභාවය, එව නැත්තම් මේ දූවිලි වගේ තියෙන මේ කෙලෙස් ස්වභාවය ඉවත් කරන්න වෑයම් කරන්න ඕන. ඉතින් ඔය කෙලෙස් ස්වභාවේ ඉවත් කරන්න තියෙන එකම දියදෝතයි තියෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ අමාපැන් වගේ තිබෙන මෙන්න මේ ධර්මය. ඒ ධර්මයේ නෙමෙති අමෘත පාණින් පමණයි ඔය හිතේ තියෙන කෙලෙස් ස්වභාවය පිංඔතුනි පිරිසුදු කරලා දාන්න පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේ පුරාවටම දේශනා කරනවා අපේ හිත අසරණ භාවයට පත් කරන ඔය වගේ භයානක කෙලෙස් 16ක්. අපට ඒ කෙලෙස් 16ම සාකච්ඡා කරන්න තරම් කාලයක් අපට ලැබෙන්නේ නැහැ මේ දේශනාව තුළ. මොකද ඒක දීර්ඝව සාකච්ඡා කරන්න ඕන කරුණු කාරණා ටිකක් තියෙන සූත්‍රය. නමුත් අපිට තියෙන කාලයට අනුව අපි යම් කරුණු කීපයක් මේකේ සාකච්ඡා කරමු. ඔන එක කරුණක් තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ විෂම ලෝභය. තවත් විදියකින් කිව්වොත් ලෝභයේ තියෙන
භයානකම මට්ටම අවිද්‍යාව කියන්නේ. දැන් ලෝභය කියන කියන්නේ තමන් සන්තක තියෙන වස්තුව කෙරෙහි ඇති කරගන්න තණ්හාව. ලෝභය කියලා කියන්නේ. නමුත් අවිද්‍යාව කියන්නේ ඊට වඩා ඉහළම තියෙන මට්ටමක්. තමන්ගේ වස්තුන් කෙරෙහි නෙවෙයි අන් අයගේ වස්තුන් කෙරෙහි පවා ඇති කරගන්න ආසාව. අන් අයගේ වස්තුන් පවා තමන් සන්තක වේවා කියලා හිතලා යමෙක් කටයුතු කරන මනං අන්න එකට තමයි අවිද්‍යාව, එම නැත්නම් විෂම ලෝභය කියලා දක්වලා තියෙන්නේ. ඒක ලෝභයේ තියෙන භයානකම අවස්ථාවයි. පිටුතින් මේ මට්ටමත් අපේ සංසාරේ අපේ මේ හිත අසරණ භාවයට පත් කරන භයානක කෙලෙස් සිටවිල්ල. අපි පිටුතුන් දන්නවනේ අපේ දේවදත්ත හාමුදුරුවෝ. පිටුතින් දේවදත්ත හාමුදුරුවෝ අනාගතේ පසේ බුදු බව ලබන්න තරම් පාරමිතා පුරාගෙනෙන මහ උත්තමෙක් බව අපේ පිංගුතුන් හොඳටම දන්නවනේ. කාලය වශයෙන් කිව්වොතින් භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා කාලෙන් හරි අඩකට සමාන වෙන මට්ටමට පාරමිතා පුරලින් උත්තමී. නමුත් දේවදත්ත හාමුදුරා දෙයිනි අවීචියනේ. ඇතරම දේවදත්ත හාමුදුරුවන්ට අවීචියට යන්න මඟ පෑදුනේ මොකක් නිසාද? මීට මහා කල්ප පහකට කලින් ඔන්න ඔය වගේ කෙලෙස් සිතුවිල්ලකින් හිත අසරණ කරවපු නිසා. ඒ කවද්ද? දේවදත්ත හාමුදුරුවෝ පිංගුතුනි මීට මහා කල්ප පහකට කලින් උපදිනවා වලුළු වෙළෙන්දෙක් වෙලා. මේ වලුළු වෙළෙන්ද වලුළු කඳත් කරේ තියාගෙන ගියක් ගියක් ඥාන ගිහිලා වලුළු විකුණනවා. දවසක් එක ගෙදරකට ගොඩ වෙනකොට මේ ගෙදර හිටිය මිත්තෙනියකුයි මිනිපිරියකුයි. ඉතින් මේ මිනිපිරිය වලලු දෙකක් ඉල්ල ඉල්ල මිත්තෙනියට අඬනවා. ඉතින් මිනිපිරියගේ මේ ඇඬිල්ල නවත්තන්න බැරුව මිත්තෙනිය කරන්න දෙයක් නැහැ. මොකද උන්ට එහෙම ධනෙ තියෙන පවුලක් නෙමෙයි. වලලු තබා එක වේලක මුදල් ටිකක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් මේ මිනිපිරියගේ කෑ ගැහිල්ල නතර කරන්න බැරි තැනම මිත්තනිය කලේ ගෙදර තිබුණ යකඩ තැටියා. මේ යකඩ තැටිය වෙළෙන්දට දීලා කිව්වා මේ කරගෙන පුළුවන් ද බලන්න වලුළු දෙකක් දෙන්න කියලා අපිට. ඔහු මේ යකඩ තැටිය පරීක්ෂා කරලා බලද්දී ඔහුට දැනිච්ච නුහුරු බව නිසා ඔහු මේකේ අග කොනක් හූර්ල බැලුවා. බලනකොට ඇත්තටම ඒක යකඩ තැටියක් නෙවෙයි රත්තරන් තැටියක්. දැන් වෙළෙන්ද කල්පනා කරනවා මේක මේගොල්ලොන්ට කියන්න ගත්තොත් මට මේක ලැබෙන්නේ. එනිසා වෙළෙන්ද මොකද කළේ? ඔවුන්ටම දීලා කිව්වා වලලු දෙකක් තබයි එක වලල්ලක් ගන්න තරම්වත් මේක වටින්නේ නැහැ කිව්වා. එහෙම කියලා යන්න ගියා. ආයෙමත් සුළු වෙලාවකින් තවත් වලුළු වෙළෙන්දෙක් ආවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඔබ මා වෙනුවෙන් සංසාරේ පාරමී දම් පුරපු අපේ මහබෝසතන් වහන්සේ. උන්වහන්සේ අර ගෙදරට ගොඩ වුණා. මිනිපිරිය මේ වෙළෙන්ද දැකලත් අඬනකොට මිත්තණිය ඔහු ළඟටත් අර යකඩ තැටි අරගෙන ගියා. ගිහිල්ලේ වෙළෙන්දට දීලා කිව්වා මේ කරගෙන අපට වලුළු දෙකක් ගන්න පුළුවන්ද බලන්න කිව්වා. උන්වහන්සේ ඒක අරගෙන පරීක්ෂා කරලා බලනකොට දැක්කේ මේක යකඩ තැටියක් නෙවෙයි මේක රත්තරන් තැටියක්. නමුත් සංසාරේ පුරාවටම මෛත්‍රියේ කරුණාව ප්‍රගුණ කරන උත්තමයෙක් නිසා උන්වහන්සේ උන්ට වංචා කරන්න ගියේ නෑ.
ඔවුන්ගේ අතටම මේ රත්තරන් තැටි දීල කියනවා මෑණියනි. මේක යකඩ තැටියක් නෙමෙයි, මේක රත්තරන් තැටියා. මගේ ළඟ තියෙන මේ වළලු කඳයි, මම දැන් හොයාගෙන තියෙන මුදල් ටිකයි ඔක්කොම නුඹලට දුන්නත් මට මේ රත්තරන් තැටියට මිලක් නියම කරන්න බෑ කිව්වා. නමුත් අර මිත්තනිය උනාසගේ අත්තටම ඒක දීලා කියනවා, කමක් නෑ, නුඹට පුළුවන් ප්‍රමාණයේ වළලු ටිකක් දීලා ඕක අරන් යන්න කිව්වා. ඉදි බෝසතන් වහන්සේ තමන්ගේ ළඟ තිබිච්ච සියල්ලම ඔවුන්ට දීලා, වළලු කඳයි තමන්ගේ ළඟ තිබිච්ච සල්ලි ඔක්කෝම දීලා අර රත්තරන් තැටියත් අරන් ගන්තොටට ගියා ගමට යන්න. දැන් අර කපටි වෙලෙන්ද ආයිමත් ආවා. මොකට දාවේ? මොවුන්ව රවට්ටල මේ කරන් යන්න. ඉතින් ඒ ආපු වෙලාවෙදී අර මහලු කාන්තාවට කියනවා, මෑණියනි, කෝ අර යකඩ තැටිය මට දෙන්න. මට පාඩුවක් වුණාට කමක් නෑ, මන් උඹලට වළලු දෙකක් දෙන්නම්, දීලේ කරන් යන්නම් කිව්වා. නමුත් දැන් මේ වෙනකොට මොවුන් ඒක වටිනකම දන්නවා. එනිසා ඇය බැන්නා කපටි වෙලෙන්ද, නුඹට ඒක වටිනාකමක් නැති වුණාට වටිනකමක් දන්න කෙනෙක් ඇවිල්ලා ඒක අරන් ගියා කිව්වා. නුඹ හැදුවේ අපිව රවට්ටලා ඒක අපින් අරන් යන්න. නමුත් ඒක වටිනකම දන්න කෙනෙක් මේ වළලු කඳයි මේ සල්ලි ටිකයි දීලා අරගෙන දැන් ගන්තොටට ගියා කිව්වා. තිදේ මොහුට උන් හිටි දැන් අමතක වුණා. මොකද දන්නවනේ ඒක කොච්චර වටිනවද කියලා. උරේ රැඳිලා තිබෙච්ච වළලු කඳ බිමට වැටුණා. පාර පුරාම උම්මත් එකෙක් වගේ දුවලා දුවලා ගිහිල්ලා ගන්තොටට යනකොට බෝසතාණන් වහන්සේ පාරුවේ නැගලා ගඟ මැදටම ගිහිල්ලත් ඉවරයි. ඉතින් ඒ වෙලාවේදී කෑ ගහනවා, තොටියෝ තොටියෝ, මගේ ඔය රන් තැටිය හොරාගෙන යන හොරා මෙහෙට අරගෙන වර කියලා. නමුත් බෝසතන් වහන්සේ ආපස්සට හැරුණේ. අන්නේ ඒ වෙලාවේදී ඇතිවෙච්ච කේන්තිය නිසා පස්පිටක් අතට අරගෙන උඩ දාලා කියනවා, මට මේ කරපු පාඩුවට මන් උඹේ මේ වෙලි කැට ගන්නට සංසාරේ පලිගන්නවා කියලා. අපි පිංගුතුන් හිතල බලන්ඩ, මං කලින් මතක් කරා මේ දේවදත්ත හාමුදුරු. එදර මං අපේ පිංගුතුන්ට කිව්වා, දේවදත්ත හාමුදුරුව කියන්නේ මහා කල්ප අසංඛ්‍ය දෙකක් පාරමිතා පුරාගෙනෙන මහ උත්තමී. එදර එහෙමනම් පාරමිතා පුරාගෙන ආපු ඒ උත්තමයා අපේ පිංගුතුන් හිතල බලන්න, සංසාරී කීවතාවක් නම් රජකම අත්හරින්නේ නැද්ද? රජකම දන් දීලා ඇද්ද? කීවතාවක් නම් ධනේ දීපල දන් දීලා ඇද්ද? මේ පාරමිතා පුරපු කාලේ බලන්නකෝ, එච්චර උසස් ආකාරයට පාරමී දම් පුරාගෙන ආපු ඒ උත්තමයාගේ හිත ඇයි මේ දාසරණ උනේ? අසිහියෙන් කටයුතු කරපු නිසා. එනං අපේ පින්වතුන්ට තේරෙනව නේද, මේ හිතත් එක්ක අපි මොනතරම් සිහියක් තියාගන්න ඕනද කියලා. මොකද සිහිය නැති වෙච්ච තැනදිම වෙන්නේ මොකද්ද? අපේ හිත අසරණ වෙන අපි දන්නේ නැහැ. ඉතින් එදායේ වෙච්ච පාඩුව නිසානේ අදට දේවදත්ත හාමුදුරුවෝ අවීචි මහනිරේ දුක් විඳින්නේ. මේ අන්තරකල්පයේ ගොඩ එන්න හම්බෙන්නෙත් නෑ, මේ මහාකල්පයේ ගොඩ එන්න හම්බෙන්නෙත් නෑ. අන්තරකල්ප 54ක් තව ඔය කියන දුක අවීචි ඉඳගෙන දේවදත්ත හාමුදුරුවෝ විඳිනවා. ඉතින් ඒ නිසා ඉවගේ උත්තමයන්ගේ හිත පවා පින්වතුනි අසරණ වෙනවා නම් මේ කෙලෙස් වලින්, එහෙනම් අපි අපේ හිත පිළිබඳ චර පරිස්සමකින් කටයුතු කරන්න ඕනද? එනිසා අපේ පින්වතුන් හැම තිස්සේ මේ සිහිය පවත්වාගෙන ඉන්න.
ඉතින් ඔය හිතේ සිහිය පවත්වා ගන්න තියෙන ප්‍රධානතම කාරණාව තමයි ධර්මශ්‍රවණය. මොකද බණ අහන්න අහන්න තමයි අපේ හිත අපට විනිවිද දකින්න පුළුවන් වෙන්නේ. අපේ අඩුපාඩුකම් අපට හරියට බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. හැබැයි ඉතින් අඩුපාඩුව බලාගත් පමණින් ප්‍රමාණවත් වෙන්නේ. ඒක තමන්ගේ ජීවිතය තුළ වඩන්නත් උත්සාහ කරන්න ඕනේ. ඒක ක්‍රියාත්මක කරන්නත් උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් මෙන්න මේ විදියට තමන්ගේ හිත පිළිබඳව දැකලා පින්වතුන් හැමතිස්සෙම පරීක්ෂා කරලා බලන අර අපිරිසුදු වස්ත්‍රේ පැල්ලම් තියෙන තැන දකින්න වගේ මේ හිතත් හැමතිස්සෙම බලන්න, දැන් මගේ හිත කොයි වගේ තැනකද තියෙන්නේ? මගේ හිතේ කෙලෙස් වැඩි වෙලාද අඩු වෙලාද? ලෝභයේ වැඩි වෙලාද අඩු වෙලාද? ද්වේෂයේ වැඩි වෙලාද අඩු වෙලාද? මෝහයේ වැඩි වෙලාද අඩු වෙලාද? රාගයේ වැඩි වෙලාද අඩු වෙලාද? ඉරිෂියාව වැඩි වෙලාද අඩු වෙලාද? මගේ ළඟ තියෙන මාන්නේ වැඩි වෙලාද අඩු වෙලාද? ඒවා බලන්න. ඒවා බල බල අපි පින්වතුන් පුළුවන් තරම් මේ හිත පිරිසුදු කරගන්න උත්සාහ කරන්න. ඉතින් ආන්නේ විදියට හිතේ තියෙන අපිරිසුදු මේ කෙලෙස් පිරිසුදු කරව ගන්න. ඒ තුලින් අවශ්‍ය කරන ධර්මඥානය උපදවා ගන්න. ඒ සඳහා වීරිය වඩන්න. අද මේ ශ්‍රවණය කරපු සද්ධර්ම දේශනාව පින්වත් හැම කෙනාගේම ජීවිතවලට උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳයි, එමනම් අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ ගම්පහ හංසගිරි පාර අංක 16 පටුමගෙහි පදිංචි W හේමලතා ස්වාමි දියණිය සහ KD වසන්ති කුමාරි දියණියද KD වසන්ත කුමාර පුතුණුවන් විසින් මේ පින්කමේ දායකත්වයේ දරනවා. තියුන්ගේ විශේෂ අරමුණක් වන්නේ මීට වසරකට පෙර මියගිය KD ඇල්බර්ට් ස්වාමි පුතුණුවන්ට, එම නැත්නම් ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්නට. තේමනම් අපි එතුමාට මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ළඟා කරගත්තු සියලුම පින් ආදරණීය පියාණන්ට අනුමෝදන් වේවා. එතුමාගේ බවගාමී ජීවිතය සුවපත් වේවා. එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංසය හේතු වාසනා වේවා කියලා අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම උදේ ප්‍රියන්ත පෙරේරා මහත්මාගේ පියාණන් වන ප්‍රේමරත්න මහත්මා සහ දෝනා සිල්වින් සුනේත්‍රා මෑණියන්ටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම කුමුදු ප්‍රියදර්ශිනී රණසිංහ මහත්මියගේ රාණි අයිරංගනී මෑණියන්ටත් යූ රණසිංහ පියාණන්ටත් පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ වගේම දිල්රොක් සංජීව මහත්මාගේ මානිල් රත්න පියාණන්ටත් එන් මාලිනී සිල්වා මෑණියන්ටත් පින් අනුමෝදන් කරනවා. වසර 8කට පෙර පරලෝ සැපත් කරුණා මදුරප්පෙරුම මහත්මියගේ ස්වාමි පුතුණුවන් වන මදුරප්පෙරුම මහත්මාටත්, ඒ වගේම පීරිස් අප්පුහාමි සීයාටත්, සෝමාවති ආච්චි අම්මාටත්, ඇතුළු නමී මිය පරලෝ ගියපු සියලු මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශකයාණන් වහන්සේ වන මාතර මහින්ද ස්වාමින් වහන්සේටත්, බෞද්ධ අමාත්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන අති ගෞරවනීය බොරලන්දිය වජිරඥාන පින්වත් නායක ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනීය දිගාසිර සම්පත් ප්‍රාර්ථනා කරනවා.
ඒවගේම ඩ්ලිය හේමලතා මෑණියන්ටත් ආශිර්වාදය කරනවා. දැනට ඉතාලිය සේවය කරන දිර්ලොක් සංජීව මහත්මාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒවගේම දැනට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සාගරිකා සන්නසූරිය මහත්මියටත් ආශිර්වාදය කරනවා. ඉතින් ඒ හැම දිනාටමත් ඉක්මන් නිරෝගී සුවය ලැබේවා, කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේදී ආශිර්වාදය කළ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්කමට සම්බන්ධ වූ හැම දිනාටමත් මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාදය කරනවා. ඉතින් ළඟා කරගත්තු සියලු පින් අපේ පින්වත් හැම දිනාටම අඩුවක් නැතුව අනුමෝදන් වේවා. හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල මුදුන්පත් වේවා. අධ්‍යාපන ලැබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සරප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. රැකිරක්ෂා කරන පින්වතුන්ගේ රැකිරක්ෂා වෙළෙහෙළදාම් කටයුතු දියුණුවෙන් දියුණු භාවයටපත් වේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.